ක්‍රිස්තුපූර්ව 6 වන සියවස දඹදිව කිඹුල්වත්පුර අප තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පියාණන් වන සුද්ධෝදන මහරජතුමාගේ සහෝදර අමිතෝදන මහරජුගේ පුත්‍රයා වන පණ්ඩු ශාක්‍ය මහරජුගේ දියණිය බද්දකච්චායන කුමරියයි ලංකාවේ රජකම් කළ විජය රජුගේ සහෝදරයා වන සුමිත්ත රජුගේ පුත්‍ර පණ්ඩු වාසුදේව කුමරා බද්දකච්චායන කුමරිය සමග විවාහ වී ලංකාවේ රාජ්‍යත්වයට පත් වී මේ දෙපළට දරුවන් 11 දෙනෙක් ලැබුණාය එකම දියණිය උන්මාද චිත්‍රාවන් හා දීගායු කුමරුගේ ජේෂ්ඨ පුත්‍රයා වන දීගගාමිනී කුමරුන් හා විවාහයෙන් පසු ලැබුණු එකම පුතු පණ්ඩුක අබේ නමින් මේ ලංකාදීපයේ රාජ්‍යත්වයට පත් වුණි එම ශාක්‍ය වංශික ප්‍රථම මහරජුගේ අතීත ආවර්ජනය මෙසේ දිගහැරන වගයි රකුමට දේශයට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු කැලෑව රක්නට කැලේට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු ගොවිකම් කරන්නට ගොවියට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු මිනිසුන් රක්නට අපහට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු රකුමට දේශයට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු කැලෑව රක්නට කැලේට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු ගොවිකම් කරන්නට ගොවියට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු මිනිසුන් රක්නට අපහට ඕනෑ රජෙක් පණ්ඩු මහවිරු පණ්ඩු සමා අවසර නාගරාණි කුමරියනි මෙලෙස මාව නොමරා මරන්ට එපා එහෙම මහ බිසවුන් වහන්සේ මෙහෙ නාගරාණි කුමරිය මා කාට අවනතවද සේවය කරන්නේ මා කුමක් කළ යුතුද දැයි මටම නොතේරේ කඳුළු සලා මාගේ අනුකම්පාව ලබා ගන්නද නුඹෝය සැරසෙන්නේ පුන්නා මාව කෝප නොකොට මා පවසනාදේ සිදු කිරීමට සූදානම් වනු කිමෙක්ද නාගරාණී කුමරියනි මට කොරන්ටයි කියා පවසන්නේ මා නුඹට කොරන්න කියන්නේ මෙව නැයි ළඟ එන පුර පොයේ දිනට පැමිණ අලුත උපන් බිරිඳෙකුට කිරි දෙන්න සූදානම් වන්න අලුත උපන් බිරිඳෙකුට කිරි දෙන්න එහේ මට තහනම් රාජ්‍ය විරෝධී මා මාලිගාවේ කිරිමවයි මාලිගාවේ කිරිමව ශාක්‍ය වංශික දරුවෙකුට කිරි දෙනවා ඇරෙන්න වෙනත් දරුවෙකුට කිරි දෙන්න බෑ පුන්නා මා පවසනා දේ නුඹට සිදු කිරීමට නොහැකි නම් මා කුමන හෝ කුමන්ත්‍රණයක් කොට නුඹව දඟගෙයි දැමීමට කටයුතු සූදානම් කරනවා අනේ එලෙස කොරන්ට එපා කුමරියනි මාහට අනුකම්පා කොරන්ට මාහට මෙලෙස කරදර කොරන්ට එපා එසේ නම් ඉතින් මා පවසනාදී සිදු කරන දැනගිය මේ රත්තරම් පොළව සිව්හෙළයේ ගෝත්‍රිකයන්ගේ භූමියයි බොල නාත්ත පන්නුඹේ කතාව ආසනෙමි ස්ත්‍රිය කුදලාගෙන මා වෙතට ගෙනව ඒ
එකෙක් මේ පැත්තට එන්නේ නැහැ. අපතින් බලාගනියව කරන දෙ. උත්තිය අපි ආපහු යමු. මේක කුමන්ත්‍රණයක්. හුඹි අත දරුවන් මරන්න අනකොරාට උත්තියගෙන් පලි ගන්න හදන්නේ. අපි ආපහු යමු. දෙස. ඔබ පියගුල්ලේ. මේ පැලැට. ආසනවි. මේ ස්ත්‍රිනව අනකොටා මරා දමව. හරි අලංකාර වචන ටිකක් නේ දොඩන්නේ. ඕකුන් ඇනලක් කොටලා මරලා දාන්න. නුඹ හිතනවද උත්තිය? අපි නුඹගේ අතකොළු කියලා? හේයි. ඔබ කතා කරන්න ඉගෙන ගනි. ඔබ කියලා කතා කරන්න නුඹ කවුද? උඹේයි මගේයි සම්බන්ධ ගැන උඹට වැඩක් නැහැ උත්තිය. දැන්වත් සිහි එලව ගනි. අනේ මෑණියන් පල්ල. උඹට අබමල් රේණුවක තරම්වත් මොලයක් නැද්ද? හේයි. පැසෝන් බට මට අභියෝග කරන්න ඔබ කවුද මම කයිරි වරෙන් මායික හැප්පෙන්ට අපි මේ පලිය ගන්නෙ මේ හෙළ දීපේ අලුත් උපන් දරුවන්ගේ අම්මණ්ඩිලාට දුන්නු වේදනාවට මේ වේදනාව උපත් විඳින්න ඕනේ උත්තිය අපි ආපහු යමු කියන දේ අහලා අපි ආපහු යමු ආසෙදවි යනු ඉදිරියට මදති මරා තමව එකෙක් නෑ මලයා යමල්ලා මෙලෙස වද දෙන්නේ කිමෙක්ද මා කුමරියට කෙරුව වරද කිසිදු වරදක් නුඹ මා වෙත කර නොමැත පුන්න නමුත් නුඹ ඔය සූදානම් වන්නේ මා ඉල්ලනා දේ සිදු නොකර මගෙන් වරදක් පටලවාගෙන නිස්කාරණී දඬුවම් දෙන්න අනේ කුමරියනි මාව ඔය කටයුත්තට පටලවා ගන්න එපා වෙනත් කිරිමවක් තෝරා ගන්න මැනවි නැහැ වෙනත් කිරිමමක් මම මේ සඳහා සූදානම් කරගන්නේ නැහැ. මේ සිදු කළ යුත්තේ නුඹමයි. ුපියල් එකසිය විසි තුනකට අන්ලිමිටඩ් කෝල් සහ SMS. ඔබවහන්සේට පැවසීමට තරම් කරුණක් නැත. මා මේ මාලිගයේ දාසියක් පමණයි. කිසිම අයුරකින් දූ කුමරියට අකටයුත්තක් කිරීමට මා සිතුවේවත් නැත. කවුරුන් හෝ මගෙන් පලිගැනීමට ඔබවහන්සේට මුසාවක් පවසා හැඩයි. මුසාවක්? අපේ චිත්‍රා කුමරියගේ දූ කුමරියට කිරි පෙවීමට තැත් කිරීම මුසාවක්ද? දූ කුමරියට කිරි දීමට කිරි අම්මන්ගෙන් අයද සිටීම අපේ පුරোহিতතුමන්ට ඇසුණු බවත් මුසාවක්ද? මාහට තවදුරටත් වසන් කරන්නට කාරණයක් ඉතිරි වෙලා නැහැ. පුරোহিতතුමන්ට එසේ ඇසුණා නම් ඒ සත්‍යයක්. මා
මා දූ කුමාරියට ස්නේහයි. චිත්‍රා කුමාරියගේ දූ කුමාරිය කුසගින්නේ හඬා වැටෙන විට මට බලන්න ඉන්න බෑ. ඒ කොරණ්ඩයි මා කිරියම් මණ්ඩියගෙන් අවසර අය දෙවි. මම තරුවෙක් වැදූ මමක්. තරුවෙක් වැදුවා. එසේනම් කොහේ දරුවා? කිරි කැටි දරුවෙක් අතරමං කරලා. දී මේ මාලිගාවට පැමිණියේ කුමකටද? දිව මේ රජ මාලිගාවේ සේවයට බඳවාගත්තේ කවුරුන්ද? මේ මම. මාසනේතුමනි. මුලින්ම මේ රාජ මාලිගාවේ දාසියක් හැටියට බඳවාගත්තේ මම. ඒ මා බිසෝන් වහන්සේගෙත් අනුදන්ම ඇතුව. මාසනේතුමනි. කුමක්ද ප්‍රශ්නේ? මේ කුමී දාසියගෙන් කුමක් කො වරදක් සිදු වී තිබෙනවද? අගේ අගේ උණ්ඩපාලා අගේ මෑ ගිරියම් මණ්ඩියේ බව තාම දන්නේයිද? මෑ තම දරුවා පසකලා චිත්‍රා කුමරිගේ දූ කුමරියට කිරිපෙවීමට දැක්කලා. කොමනක් නොව චිත්‍රා කුමරියට මේ මාලිගාවෙන් පිටවීමට මෑ උදව් කර ඇති බවට හැකියක් උපදිනවා. මේ සියල්ල සිදුවෙමින් පවතිද්දී තාම කිසිවක් ගැන නොදන්නා බව පුදුමයක්. දෙස ගණිය හොර රහසෙම මාලිගාවෙන් පිටවී ගිය ගමන ගැන ඇගෙන් මම විමසුවා. කිසිවක් පැසුවේ නැහැ. කුමක් හෝ මෙහි කුමන්ත්‍රණය තියෙනවගයි. ඇය මාලිගාවට පැමිණුන දා සිටම ඇගේ හැසිරීම පිළිබඳව මා හට සැකයක් මතුවේ තිබුණා. මා ඒ පිළිබඳව ඇගෙන් විමසන්න සූදානම් වූ හැම විටම ඇය මාවද මගේ ඇරියවුත්තිය. අප මෑණියන්ට දැනුවත්ව තමයි චිත්‍රා කුමරිය මාලිගාවෙන් පිටව ගොස් තිබෙන්නේ. ඒත් මෑණියන් අපට දනවන්නට උත්සාහ කරනවා මෑණියන්ටත් හොර රහසේ තමයි චිත්‍රා කුමරිය මාලිගාවෙන් පිටව ගියේ කියලා. කෙසේ හෝ මේ රහස ගැන දැනගත යුතුයි. වාක්ෂ ගම්මානෙත් මුණ ගැහුණු කෛරි නැමිති ස්ත්‍රිය ගැන ගේ සිතට හැකයක් මතුණා. ඇයි කිදෙනක හෝ දැක ඇති හුරුවක් මගේ සිතට නැගිනවා. කොතෙක් කල්පනා කරත් ඒ කොහිදිතයි මතකට ඉන්නේ. මං හිතන්නේ ඔබ අසු පිට යන විටදී හෝ එසේ නොමැතිනම් වෙන කොහෙදී හෝ ඇව මුණ ගැසෙන්නේ නැති. සම අවසර මාසනේතුමනි. චිත්‍රා කුමරිය මාලිගාවෙන් පිටත් වූවාද පිට මං කොලාද යන්න වගේ තාමත් අප කවුරුන් නොදන්න කරුණක් නෙවෙද? එසේම චිත්‍රා කුමරිය මාලිගාවේ සිටින කාලය තුලදී කුමී ඇගේ විශ්වාසවන්තම සේවිකාව. ඒ නිසාවෙන් ඇයට දූ කුමරියගේ සෑම කටයුත්තම සොයා බලන්නට අවසර ලබා දුන්නා. නමුත් කිසිම මොහොතක මහාට සැලෙව්වේ නැහැ ඇ දූ කුමරියට කිරිපෙවීමට උත්සාහ කළ බව. වියක් නමුත් දැන් එවන්නක් සිටුවේ ඇත. ඊට මොහොතකට කලින් ඇය බොහෝ පිළිගත්තා. රාක්ෂ කුල ස්ත්‍රියක් මෙවන ස්ත්‍රියක් කෙලෙස දෙවනි කටයුත්තක් කරන්නේ? රජු කුමරිය පෝෂණය කිරීමට මේ මාලිගාව තුල ඇති තරම් කිරියම් මණ්ඩල සිටිනවා. එසේනම් මෑට ඒ කිරීමට සාධාරණ හේතුවක් තිබිය යුතුයි. නැතොත් මේ කාර්ය කුමන්ත්‍රණයක්. පවසව වා පවසව තීතු කරන්නේ කාගේ සැලසුමක්ද බව? දෙයි හාන්දුරුවනේ, මා දූ කුමාරිකාවට කිරි පෙවීමට තැත් කළා මිස විෂ පෙවීමට සූදානම් වුණේ නැහැ. මා රාක්ෂ කුලේ ස්ත්‍රියක් නොව ක්ෂත්‍රිය කුලේ උපන්නියක්. එනිසා දූ කුමාරිකාවට කිරි පෙවීමට මාද සුදුසුයි. උමි, කට මැද දෙඩිවිල නතර කරගත්තොත් හොඳයි. ඔබට කවුද එසේ අයිතියක් ලබා දුන්නේ? ඈ, මේ මත්තට දූ කුමරියට රාජකාරි කිරීම තොට අවසර නැහැ. මේ මොහොතේ සිට මාලිගාවෙන් පිටත උද්‍යාන සේවය කරනු. නැහැ නැහැ, නුඹේ සේවය තවදුරටත් රජ මාලිගාවට අවශ්‍ය නැහැ. මා සමගව අපේ මහරජුරන් වහන්සේට පවසා නුඹට යස්ස දඬුවමක් ලබා දෙන්නම්. එහෙම
दूकुमारी की जीवित अनुतुरे भाव मत करा गने यमा මට කියන්නේ නෝවේ ඇගේ කටහඬ මට අසහාය තිහුරුවක් දැනෙනවා ඇගේ රුවද දැකේ තිහුරුවක් දැනෙනවා ඇ කිසිදු බියක් නැතුව ආහමෝට පැමිණියා ඇ කවුරුන්දයි මගේ හිතට හැකියක් නැගෙනවා හිතට හැකියක් නැගෙනවා කෛරි කෛරි ඇ කවුද කවුද උත්තේ ඔබ හොඳින් නිදහසේ කල්පනා කොට බලන්න. ඔබට කොයි මොහතක හෝ මතකෙ නැගෙයි ඇයි කවුද කියා. එය නොවේ දැන් අපිට තියෙන ප්‍රශ්නේ උත්තේ. අපේ නැගණිය ගිය ගමන ගැනයි අපි දැන් කල්පනා කළ යුත්තේ. ඇයි ගියේ? ඇගේ පුත් කුමාරා දැක ගැනීමට. අපේ මාර පුත්‍රයා ගම් හත තුල කොහේ හෝ හැදී වැඩෙනවා. ඒකල කිසිදු හැකියක් නැහැ. එසේනම් ඇයි අපගේ රාජපුරුෂයන්ට ඔහු අසුන උනේ? ඔහු රහසිගතව හැදී වැඩෙනවා. අදෘෂ්ටවාන බලවේගයක් ඔබට සැරිසරනවා. එසේ නොමැතිනම් මෙතරම් අපහසු වන්නේ ඇයි ඔබ අල්ලා ගැනීමට? කුමන අදෘශ්‍යමාන බලවේගයක් ගැනද උත්තිමේ ඔබ පවසන්නේ? මහවිරු පාණ්ඩු. මට හැඟෙන්නේ චිත්‍රාජ කාලවේල. ඔහුගේ අදෘශ්‍යමාන බලවේගයේ සැරිසරන හැඩයි. ආරක්ෂක කරන හැඩයි. අවසර මහ විසුන් වහන්ස මහසෙනි විකුමීව අබේරජතුමා හමුවට රැගෙන ගියා මහසෙනි විකුමීව අබේරජතුමා හමුවට රැගෙන ගියා ඒ කුමන කරුණක් හේතුවෙන් දුන්න පාද මහ විසුන් වහන්ස පුරোহিতට ඇසී තිබෙනවා කුමී පුන්නාගෙන් දූ කුමරියට කිරි දීමට ඉල්ලා සිටිනවා ඒ පුරোহিত විසින් මහසෙනිට පැවසු පසුයි මහසෙනි පැමිණ කුමී අබේරජතුමා හමුවට රැගෙන ගියේ කුමී අබේරජතුමාට පවසා සිටියාද එය දූ කුමරියට කිරි දීමට තැත් කරන හේතුව මහ විසුන් වහන්ස ඇයට දඬුවම් පැමිණීමට සූදානම් වූත් ඇයට බිය වී ඇය සත්‍ය පවසාවිද කියා තමයි මාට හැකමතු වෙන්නේ කුමී එම රහස හෙළි කළොත් නම් සිදුවන්නේ මහ විනාශයක් උණ්ඩපාල මට නම් හිතා ගන්නටත් බෑ මේ මොහොතේ මා කුමක් කරන්ටද කියා මහ විසුන් වහන්ස ඇය අබේරජු ඉදිරියේ දූ කුමරිය ඇගේ අය පැවසුවොත් එසේ කුමන්ත්‍රණයක් කිරීම සම්බන්ධයෙන් ඇයට දඬුවම් විදීමට සිදුවෙන නිසාවෙන් ඇය එසේ සත්‍ය පවසන එකක් නැහැ තොප පැවසූ දේ සත්‍යයක් ඇය එසේ සත්‍ය හෙළි කළොත් ඇයට දඬුවම් විදීමට සිදුවන ඒ කෙසේ වෙතත් තොප වහා ගොස් සොයා බලව මාලිගය තුල කුමක්දයි සිදුවන්නේ කියා එසේ අවසර මා විසෝ මහස බැද්දට මහන් වෙන්න හදනකොට අපෙත් පපු උණු වෙනවා. එහෙම කිලුම් බහදන්නේ තවත් අපි අගාධයකට දාන්නද? මහසෙනවි. අවසන්. මේ දඟගේ දමා සිරගත කර තමනු. අනේ. අනේ සේනකරන්ට මහරජෝත්තමයන් වහන්සේ.